නියගය ඇවිත් උඩවලව ගොවින් දවස් දාහතරක් විතර දැන් උපවාසවල උද්ගෝෂණවල විරෝධතාවල යෙදිලයින්නෝ මේ ඔක්කොම කාලයක් ඇදිලගේල්ලා අවසානයේ ඊඇයිඳලා වතුර දෙන්න පටන්ගත්තා සමනල වැැවජලාසයෙන් ගෙනල්ලා උඩවලව ගොවිියට ප්‍රශ්නය විසඳුනාද ප්‍රශ්නය පටන්ගත්ය දැන්ද අප මේිබඳව සසාගචා කල යතු වේ සඳහද අපි පැතිකර වවැස්රට ආාධනා කළලා පේරාදනය විශ්වවිද්‍යාලය කෘෂිකර්ම විද්‍යා පීටයේ බෝග විද්‍යාධ්‍ය නාංශේ ්‍රේෂ්ට මහාචාය බුද්ධි මාරයම්බේ මහත්වැට සබදඇස සුබදසනකස්සුක මචර් මාර්මය දැන් වතුර දෙන්න පටන්ගත්තනය උඩබල ගොීන්ට සනලවෙන් ගෙනනල්ලා ප්‍රශ්ණ විසඳනව දැන් ඒයගේ මේ වැවීම ගැටලුව විසන්දනුවවා. සෝක අප කතා කරන්නේ වියලි කාල ගුණ සම්බන්ධන ඔබ නියග කියන වචනේ පෞච්චි කර මංගතෙන්ට එන්න. නමුත් මේ විච්ච කලබ ගෑනීද ආපෝ හැටලබන්නකොට අර සාමාන්‍යයෙන්සාමාන්‍ය විවාරෙන් ැනෙ වැහලපැව්ව කියලා. හල පැවෝගේ දයක් හැබැයි වල් කාලත්තමයි දිකින් දිකටම පැවතන. මංගමට උත්තර දෙන්න කලින් මේ වැඩසරහ දැු බදදාදීම අඩසහකද මට කෙටිකාල අද යම්කිසිදයක් විස්තර කරන්න. අපි හොදාකාරම දන්නවා අපි රටේ වර්ශාපතන කාලා හතරත්තියවා කියලා. අපේ යලකන්නේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පලවන අන්තර්මෝසම. ඒකඇනනි මාර්ත අප්‍රේ මාසය ලැබෙන වැස්සත්. ඊට පස්සේ නිර්ත දිග මූසමින් ලැබෙන වැස්සත්. ඒකන මෙමයි මාසයේ සිට අගෝස මාසේ අන්තිම දක්වා. කියන මෙන්න මේ කාල දෙකම එක් කව කරම තමයි අපි යල කන්නේ හැට හඳුන්නනිද මේකින් වැරදි වැටීම අතිකරගන්න හොඳලෑ. තැන් අගෝස මාසය අන්තිමකාලය වෙනෝකට කියලා කියන්නේ නිර්තදිග මූසම්සුළඟගේ තියෙන බලය. යන කාලය ති අපි සාමානයෙන් දන්වාසෝක මේ ජූලි මාසය මැදයින්දලා සාමාන්‍ය සැපතැබර් මැද්දක්වා වියලි කාලගුණ තත්ත්වත්තමයි ලංකාවපුරවාටම පවතින මේක අලුදධයක් නෙවී. හැබැයි මෙවර ඒ වියලි කාල ගුණේ තිීර තීවරතාවය අපි දින් දිග පල්ල ගැඹර කියලා කිවොත් එෙමනේ තීවරතාව පොඩ්ඩක් වැඩි වුණම් ඒ එකනික දර ගන්න බැරි තත්වකට පත්ේ චෙදතමයි විශේෂයෙන් අපේ ගොවිජනතාව. මේ කෘෂිකර්මාන්තය සම්මඟ නැබුරුවක් වෙලා ඉඳලා. අපි දන්නවා අවුරුද්ධක් ඉතාම බරපතල අභියෝගයන්ට මුහුණදීලා කෘෂිකර්මාන්තයෙන් ඇත්තෙන්න පටන්ගත්ත කට්ටිය ග්‍රවිජනතාව නැවතත් උද්ධීපනයකින් උද්ධාමයකින් යුතුව කෘෂිකර්මාන්තයට අවතීර්ණ වෙච්ච වෙලාවේ මේ වසරේ යලකන්නේ මෙවැනි සතත්ත්වයක් ඇතිීම ඉතාම කනගටු දායකයි. අසොක මට හිතාගන්න බෑ ඇයි ං සන්තෝස්නා මේ වෙලා ඔබ කිව්වාගේ පරක්කු වෙලා හරි මෙහම තිීරණය ගැනීම පිපඳව. මේකැෑ. නිකම තිරණයුත් නෙයින කැබිනට් ම්ඩලයෙන් තියරණෑ කරන්න තමයි වතුර නිකුත් කරන්න තීරණය කළේ අපේ උඩවලවි ගොවිීන්ට සමන්ල වැැවෙන් ගැනල ඉට කලින් සතිය තීරණය කරේ නෑනෑ සබල වැැවැෙන් ගැනල්ල උඩබල ගොවින්ට පසරු බෙදන්න ඕන නෑ කෙල එකන්නේ වතුර බෙදීම රටේ විදායක කැිනට් මණඩලේ තීරණය ගන්න තනට මආවාපී. මට සීතාගන්න බෑස් කරපි කියීරවානේ නියපුත්තෙන් කරන්න තිබදේ සහට පොරෙන් ගහලවත් කඩාගන්න බැෑ කියලන්නේේ මික පොරෙන් ගාලල් යකිසි ප්‍රමාණයක කඩාගත්ත නමුත් ගවිජනතාව පාරට බහින්නම සිද්ධ වනා තමන්ගතින දුක්්ගැනීලා පසුතාවය අමත කරන්න පසක අප ක්කම දන්නදේ තමයි ගොවිජනතාව කියන නිෂ්පාධකය වගේ පාරිභෝකයකෝ. ඔබත් මාත් විශේෂයෙන් පාරිභෝකයව වන්න පුළුව නමුත් ඕන්ගේ. සමස්ත ජීවනාාවලිය ඒක ජීවිත ්‍රංක රැකිින් නිකුෂ කර්මාන්තයන්ට මේක නිසතම ඔන්ට දැනෙන්ට පටන් ගත්තේ. අපි දැක්ක මීට වසර එකහමාරකට පොබන පෙරේන්දලා රටේ අර දුර්භාග්‍ය සම්පයන ලෙස ඉතාම අවාසනාවන්ත ලෙස ගත්ත තීරණයතියෙන් ප්‍රතිපත්තිමය තීරණයේතුවෙන් ගෝවිතනට වෙන විනාශය අපිටත් කලින් දකළ ගෝජනතතා පරට බැස් ඇ. ඒක ච ප්‍රතිපැල ගන පියමුතුවන් කිය නොන්නන මේ ර ජනතාව ගෝජනතා පාරට බැසසිෙන් නිකන්නේෙේ. ට දැන හිද මේ තින බරපරතත්තේ තේරුම් යැ හිද ගොවිජනත පැතතුරුත් යම මතු අපස්ථා ඇතිවන්නට ඇත්. අපි දක් ෘෂිකර මාත්‍යවරත් වෙලාවක කියනවා ගොවියොත් වගකීමෙන් වැඩ කරන්න ඕන අපිට තියෙන තොරතුර අනුව එකන අමාත්‍යවරයට තියෙන තොරතුරු අනුව ඉක්මවා වැඩකරාය වවන්න නිර්දේශ කරපු බිම් ප්‍රමාණයන් අක්කර ප්‍රමාණයන් අභි බවා වැඩකරාය කියලා එක වරක ඔහු කියනවත් අපි දැක්කා කවුද ඇත්තට තීරණය කරන්නේ, කොහොමද තිරණය කරන්නේ. මේකේ මොකද තියන ප්‍රශ්න වීවාග ආශ්‍රතව ගත්තවොත් අස්වක සාමාමන් අපි කන්න රැසීම කියලා හැතිනවාන කන්නයක් පටන් ගන්න කලින් ඒ කෘෂිකර්මයා සම්බන්ධ සියලුම රාජ්‍යාඇතරන නිධාර එක්ක වෙලා ගොවි සංවිධානත්යක ගොවිජනතාවත්යක තීරණ කරන්නවා කොයි ආකාරද මේ ඊලට එලබෙන කන්නේ වග කටයුතු කරගෙන න්න කියලා. එතට ජලය මුදාහරින් පිළිබඳව තිබෙන ජල ප්‍රමාණය පිළිබොඳු අපේ ජලාශවල කෘෂිකර්මාන්තයට කොච්චරක්කය වෙන් කරන්න පුළන්ද කියන ගැන කොද ක කාත්ක් ත ැති. ද තරණ න්නවා බැයි අපි කියුවන්නේ මනුස සභාධක බැලිුවම ගොයන්නතාවත් සියලුදනාම ඒ තීරණනුව ක්‍රියප්තක වෙන්න නෑ නො නොයන්නපුලන් ඇත්ත අපි දකළලත්වය හමදක්වෙන්නනෑ කියලා උදහරණකයට ගත්තොත්ස්සෝක මේේ වෙලාවේ අපි හරියාකාරව අරමංකිව පළවනන්තර් මෝසමත්තක බින්සකස්මට ගිහින්තී බනං මේ වෙලා වෙනකට ඇත්තටම අස්සනු නෙලලහෝ විශේෂම වී වගාවේ එහම නත්තන් අසනු නෙරෙන කාලයේ අවසාන බාගේ බට පත්තලා තියෙන්නො නමුත් අප රූ පහනය වගේ ෙද් එකකයි. රපායේ ඩ සහන් වින් පෝත්ව වලින් දැකද ඔබේනාලිකාවත් ඇතුළුව. හරක් අවස්ථාල සැකේතන මගේ හැමගොයිබූන්ට ගිහි ැතුනාට දකින අතාම පිදිලවත්නය වගේ සහක්වවෙ ලවට ගොයම හම ගත්තත්ත එෙ තම මාසයක් එතන ඉදිට ඇතින ත්වයක් මේේ අවුවශයෙන් නේද ඒ කියන්නේ පරක්වෙලා වග කටයුතු පටන්ගත්තය හින්ද තමයි මේ වියලි කාලගුණන්නේට තීවර ච්ච වියලි කාලගුණයට මන්ගේ ගොවිතන අහුුවෙන තත්වයකට පත්වන මෙන්න මේක මගහරවගන්න ඕනේ මහිතන්නේ කුෂකාරම මත්යවට කියන්නේ එක කොටසක්වෙන්න මේ දේ වෙන්නට පොල හැබැයි වගේ මසෝක පි දන්නවා රා ක. ට පුළුවන් හැමබින් අගලක්ම වගා කරන්න කියන එකයි. පහුගේ අවුරුදු දෙකක වගේ කාලේ වවන්න බැරුව ඉඳලා පෝරනැතියකේ ඉදලා බීජනතියකේ ඉඳලා. විශාල අර්බුදයන්ට වල්නාචක නතුව ඉඳලා. විශාල අර්බුද ගානාවක් ගෙවාගෙන්න්න. ඉත්තාමත් මමාරුතැනටවිල්ලහන්න ගාන කසාර්ථකවෙලා ආපු අවස්ථාවේ. ගොවීන් කැමැත්තෙන් නැවත වගාවට එළැඹීම්මම විශාල ලෙසගේ කල යුතු කාරණයක්. esto eh, corta es අන්න ැස්ංහලද මේකට සම්බන්ධ ව කෞුදම තීරණය ගන්න සාමානයෙන් කෘෂිකර්මාන්තය සම්බධ වන ප්‍රධාන්ම දෙපාතුමේතුව ්‍රෂිකම දෙපාත්මේතුවනි නේද ඒ නිර්ලධාරීන් ඒ වගේ ශේත්‍ර නිලධාරින් විශෂයම පාත් පලාත් කෘෂිකරම ්‍රෂකර්මයයාහ සම්බන්ධව කෘෂක පලත් කෘෂිකම දෙපාත්තුමේන්තු වනි ධරින් ෝජන සම්මාර්ධ දෙපාත්මේන්තුව වාරි මාර්ග දෙපාර්තුමේන්තුව යනාදී ආයතන විශේෂයෙන්ම ඒ පලාතයන්න අනිකුත් පරිපාලන මට්ටමීන්න බලධරයන් සේරුදරන්ගේ සසාභාග න ක්‍රියාවල න සන්. ඔබේ ප්‍රශ්නයනොට මටත් මේ හිතන දෙයක්ත්ත මයි සමහර් කලට ඇයි මේ විජල විදුලිය හා සම්බන්ධ කටියය මේකට සම්බන්ධවෙ මේ නැද්ද කියවත් මටිතුන ඇයි මේ පහුගය කාල තිබ කමැඇදිල්ලි දිහ බන්නකොට මේ තීරණයේ දැන්ගත්තක පක්වවෙයි පරක්ව වෙලා හෝ ංවර කලින්ක වගේ තීරය ගත්තක හොලයි. නමුත් ගොවිජන්තාව පාට බැහ ඔබකි වගේ සති දෙකට වඩා වැඩිකාලයක් මේක මේ උපවාසයක් කරනකම්ම කෑ ගහල එලියට හැල්ලා. අරයා එලොවන එකයි මෙයා එලොවන එකයි ගැන කතා කරනකම්ම මඉන්න වනාදා අපිට මේ ගොවි ජනතාවගේ අවශ්‍ය කරන, කෘෂිකර්මාන්තය රවශ්‍ය කරන අබුම ජල ප්‍රමාණිහෝ ලබාදෙන්. මෙතැලින් කිවන එකදයක් තියෙනවාසක මඟත බ තුි බන්නේ කතාකරන මේ පශය පැෙන්න්න ඉර ඇති තීරණ ගැනීමේදී. ෙද ර ලා පිටෙ මටර තන හිදසැන පිතච්ච ලොකු හිතුවෙන යන් ත්යනක පිගන්නන ත බොද කුෂිකාර්ම හා සම්බන්ධ රාජ්‍යායතන එක්ක වෙලා ගන්නා වගේම විශේෂම මේ ජල විදුලේ හා සම්බන්ධ ක්‍රියා කරන මොකද. ැවක තියන ලය විශේෂයෙන්ම ප්‍රධානවාරි පද්ධතියක් ගත්තා හම ජලවිදිරේ නිපදීම සඳහත් කෘෂිකරමය සඳහත්ය වගේ මිනිසාගසා සතුන්ගේ රුජු පරිබෝජනය සහතයේ ජලය පාවිච්චි කරන ලබනවා. තින්ම සියලු දේටම නිසි ආකාරව සමාධක්මකො කියලාකි නැව නොම නිසි ආකාරව නිසි ආකාරයට. මේ ජය බෙදදාහැරීම මුදහැරිම සිද්ධ වෙන්නවුවන් ඒදේ සිද්ධ වෙච්ච නැතිහින් දනේද අද අපි මවන්තත්වයක මුහ දීල තියෙන ගොවන්ට. ොහෙත්ම හුලන්න බෑ තවන්ගේ වගාකරපු ගොයම මැරෙන එක ගොවියකුට බලාගෙනන්න බෑ වවන කෙනෙකුට කොහොමටවත්න ොරොත්තු දෙන්න. තැ මේ විදුලිය ඒවගේම කෘෂිකර්මණ ලෙධාරීෙන්. මේආයගේ පැත්තෙන් කියන එකනේ ගොවෙන් කිව්වට වඩ අල අපි කිව්ව වතුර ප්‍රමාණය අපිට දෙන්න පුළුවන් ඊට එහාට තව වතුර දෙන්න බෑ. තැන් මෙහෙම කියනකොට, ේත්‍රයිෙන් නිලධාරින් පෘෂිකරමන ලධාරන්න ශෂේ විශාල වගා කරෙන මහාපරිමාණ වගාවන් කරන මේ වගේ කලාපොවල මීතාදාලන ලාරන්නන්නවා ඉතින් හැගි ලබවන්නත් බෑන හරිම වචන පවිච්චි කරා ඇත්තරමකෝ තේම දැන් කැලයක් එලි කල්ලා යම් කිස්තයක් වහම එකකා හොර රහසේ කරන්න පුළුවන් දෙයක් කෙනවන්න මුත් කුඹරකා පිතම මේ අපි සාමානයෙන් කතා කරන වීගුයි තන හොරාසය කරන්න පුළන් දෙයක් න යාය කරන ොට පේවා යාය කරනකොට පේවා ඒවගේම. ලල කොටත් වශයෙන්රත් ඒක පහැදිුව ඕන කෙනට පේනදයක් දැන් ෘෂකම දෙපාත්මේතුව අමාත්‍යන්ස වගේ මානකු තරාජායතන සතුව මේ අවශ්‍ය කරන දත්ත සියල්ලම තියෙනවානේ තරේ දත්ත සියල්ල තියෙනකොට අපි කිව්වට වඩාක්ෘෂකම දෙපාත්මේන්තුව නිර්දේශය කරනට වඩා ඉඩම් ප්‍රමාණයක්ු වැව්ුවත්. ඒක අපි මූලිකෝසාදරයෙන් පිගෙන මුකුත් කරලන්න තියෙන ඇතරමනේ දකුක්කරට පිකිිවන්නේ යලකන්නේ හට ලක්ෂ පහකට වැඩිය වගකාරයද අපට අවශ්‍ය කරන සහල් අපිට නිපදාගන්න පුළුවන් ේ කිය ගැන ව ත්යත්. තුද අප අවබෝධයයක්ත්තයෙන්න්න ඕනේ මේ තත්වයට ලඟා වෙන්න නම් අපි දන්නවා වගර පලිට අස්සන්න වැඩිවෙන්න සාමාන්‍ය අසන්න. නමුත් සමස්ථාස් වන්නේ වැඩීමත් දක්නට පුළුව වුණාට ඒ අවශ්‍ය කරන සම්පත්. විශේෂෙන්ම ජලය වගේ සීමාආකාරයේ ස්වභාහික සම්පතක් ලබා දෙන තත්වයට කටයුතු කිරීම නේද යුතුකම් වෙන්නේ. මෙන්න මේක අපි දන්නවා අතනෙන් කරන්න බෑ කියලක මේ කරන්න නම් අරකිව් වගේ මේ දැනුත් අපි තන්තිවට ජලිය මුදාහැරිය. සිදුලු බල සතුේ බලෂක්තිය අමාත්‍යන්සේ තීරණය පරිදිි නෑද කෘෂිකර්මාන්තර මේේ ජලී ලබෙන ඒකෙන්ම කියනවානේ මේ ආයතන් අමාත්‍යන්ස අතර මීට වඩාහොඳ සම්බද්ධී කටනය සිදුවෙන්ට වනේ ඔබකීදේ හරරිටවාන්නේ. හොරෙෙන් බවන්න කතාවක් ගැන නෙව. හොරෙන් කෘෂිකර්මාන්තය කරන කතාවක් ගැන නෙවී අපිට දක්නට ලබන්නේ. ඒක නවී සත්ය වෙන්නේ මේ ගැන හොඳ අවබෝධිකින් යුතු තමන්ගේ අපි හොඳ පදවාසකමට මෙන්න මේදී කියනයටද මේක වර්දක් කිනවන මේේ අපි දන්නවාක්ෂිකර්මමාත්‍යසය පත්තෙන් ත්තර බස්වයි කෂිකමද පාස්තුමින්තු ගත්ත තේම වග කටයුතු කරීමට ගොවිය උනන්දු කිරීමටයි ප්‍රධාන්ම කර්ත වෙන්න නේද ඊරන්ට විදුරරි බල මණඩලයගන්නකු ලංකා අවිදුරබල මණඩයට තියන්නේ රටේ විදුරි බලජන්නේ කිරීම කෘෂිකර්මාන්තය පැත්තක කියලා නමුත් මෙන්න මේදකාර නේද සම්බන්තාව තියනන මෙවැනි කටයුතුවලද. ආ්ුව වගකම් වෙන්නේ රටේ ජනතාවගේ යහ පැවැත්න උද මේ කොටස් රාණ්ඩුව කියන ප්‍රධාන ප්‍රධාන දේහේ අනු කොටස් පමණ මයි සමස්තයක් කැටියට අණ්ඩුව තමයි මේකේ වගකීම් උහුලන්නේෙ මොකද මේ එකක් කනාට මේකේ බලය අයිතිය පොල්මංකාරකම කාටවත් බාර දෙන්න බෑන මාචරතුුණින් මේ දැම් වෙච්චදේ වෙලා ඉගරයි කොහොමද ඉස්සරහට පුරෝකතනය වැස්සේ තත්වේ න වැස තත්තේ ගැ කීනවට ඩිය මේ උගත්ෙන් පාඩමකිගෙන නිසරට යන්න පැනේ උගත් පාඩම් ෙල්දත් තියනෙ කෙනෙ අපි හොදාකාරුවන් දන්නවාසෝක මේ වසරේ එල්ලි නොතත්වයක් ඇති වෙනවා කියලා ඒ ලෙල්ලි නොතත්වේ ඇති මේ සම්භාවිතාව සීයට අනුවක්. කියන ගිය මාසේ රා ජූලි මාසේ මැදහරී වෙනට ලෝකයේ සෑම කාලගුණියය දේශගනය පිළිබඳ ආනාාවයක පල කරන සෑම ආහිතනයමගේම ප්‍රකාශයට පත් කරු ැබවා. අපිත්තේ ගන නිසි අවෝධකය යතු එකන ලන ගැන්න දන්නවා කිය ැව ල ත්වයක් ඇවන් පිබඳ නිසිේ අබෝධිකතු කතාරන්න පටන්ගතයකට මොද ීට කලින් මර්තු මාසයදර මේ දැනුම්දීම කරගෙන හිටිය. එකට අතිබ සට පනාකට සම්භාාව තියන කන ොම අඩ නහීම ත්වයක් දැ. ි ශ කිය ො එල් නොත්යක් ඇතිවලා යෙනවාකරට මේ ලි නොත්තේ ෝක හැමටම එක වගේ බලපානෙත් නෑය සෝක දැන්. අපි සූදානම් මෙ වන කොට සත්තියවා. මොද මේ හැම පුරෝකතනයම කරන්නේ. යම්කි සම්භාවිතාවක් ඇතිවනි. ියට අනුවක සම්භාහිතාව ඇතිවේ දේ වෙනවක් වහම සියයට දයක සම්භාහිතාත් තියෙන ඒ දේ නොවී තියන්නත්. එත්තොට අපි කන්නා ක්‍රියාමාර්ග මොකද සියට අනුවක සම්භාහිතාවත් ඇතිබින් එල්ලිනු සත්වය ඇතිවර කියනක පි හොඳින් තේරුම් රට කටයුතු කරන්න බයි වෙලා පැත්තර කලා ගුල වෙලා බදාන ෙ තියන්නේ තීන්දු තීරණ ගැනීමේ දී මේ පිරිබද අවබෝධයකින් තීදු තීරණ ගනිමු. ඒ ගන්න තීරෙන කිසි දේක පශ්්‍යත්තාාව වෙලා දුක්වෙලා අන්තුමට කෙලොවරෙන් ඕන තර නෙව. මාචර මර්ම දැන් මේ එල්නිනෝ ආචරණයෙන්, මේකෙන් ඇතිවෙන්න පුළුවන් අහිතකර බලපෑමෙන් මි දෙෙන්න්න. අපි මොනවාද කරන්නමං ඉක්මෙන්ට කියන්න න්නස්සෝක අපිට මීට කලින් තිබ්බ අප අපිට දැල්ල තිබ විදිිය මේ එල්ලි නොතත්වයක් ඇතිවෙනකොට. අපි දන්නවා ඉක්දශනම සය අනු හය අනුවහත අනුවට කාලවල එල් නොතත්වයක් ඇතිවුණ. එතුවට ලෝකේ ගෝලිය වශයෙන්ගත්තතුොත් එෙම ගනන්හතල බල්ල තියෙනවා ඊට වසර කිහිපයකට පසුව මේ තත්ත්ය නිසා ඇතිවෙච්ච පාඩුව ඩො ඇමරිකා් ඩො ට්‍රේලියන හි දශයක් කියල මේක ලංකාට විතර පොදච යන්නෙව නොත් ටට මෑත කාලිකට මකු අපි දන්නවා දස් පහල්වවෙ එල්ල නතත්වයක් ඇතිවච්චවසරක්ඒක දෙදස් දාසය දක් පැතිරලගේ හිල්ලා අපිට දෙදස් දාසය දාහත කියන වසර දෙක තුළ යල් මහා යල් කියල කන්නතුනක් අපිට නැතිවුණ ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන වර්ශාපතනය අපිට ලැබුන්න ඒහින්දා අපිට සිද්ධෝ වනා දෙදදාහතයේ අන්තිම කාලය වෙනට අපේ රටේ ජනගහනයට කන්න දෙන්න සහල් මට්‍රික්ටොන් හත් ලක්ෂය හතලි සද්දහ පමණ ආනයනය කරන්න. මේක කතවටි අඩු ීමකොද ගේ පාර් ච්ච වැඩ හි ගියවුරද සහ මටික්ටොන් හත් ලක්ෂ සසතු දහක්කාාන කල තිව පොඩ්ක්ක පැත්තක ෙීමක හොඳයි. ොදක දිේට එල්ල නෝො ත්වේ දැන්ල යෙන්නේ ම හුගක් විද්‍යාක්නුතකක් කතා කරල තියන මේ හ සම්මද ආ අපස්සරගිහි දතදයා බැලුවම උුණුත් එක් අපිට දකින්නට තිබ දේතමයි විශේෂය එල්ලි නෝකාලයක් ඇත්වෙනකොට අපේ දෙවන අන්තර්මෝසම මහ කන්නේ පටන් ගන්න දෙවන අන්ර්මෝස මේක ඔක්තෝබර් නොම්බර් මාස්සවල් ලබෙනන වැස්ස විශේෂම අධික තීවරතාවයකින් න පටන් ගනීම මේ ද බල සේ හොද වස්ක් හන අපට කැති ද වැඩකට තුරන්න කිය න කත හනකත්තේ සක ො හොඳට වැස්ස ගම ජ විදන පිබඳව කන් තියන බලාපොත්තු ඩියෙනවානේ නිශ්ාදන පි සවායික නමුත් මේ අවස්ථාව අපි තේරුම් ගම තේරුම් අරගෙන ජලවිදිරයට අවශ්‍ය කරන ජලප්‍රමාණයක් පාවිච්චි කරන ගමම්ම. කෘෂිකර්මාන්තයේ ඉදිරි වැඩිටයුතු කරගෙන යන්න නඟ මේ අන්තර් මෝසමයෙන්. දෙවන අන්තර් මෝසමන ලැබෙන වැස්ස උපෝග කරගෙන අපි වී වගාවේ විශේෂයෙන්ම ගොවිතන්කිරීම ආරමකරම බිම් සැස් මාර්රමකර. මොකද මංහිීමම කියන්නේ හේතුවත්වය වාසෝක. ඟක් වෙලාවට එල්ලිනෝ තත්යන්තුළ බල රහිත වෙලා හරි වැඩේ අඩාල් වෙලාහරි ගිහින්තියෙන්නේ විශේෂයම ඒසානදික මෝ සම්ස වලගේ එතුව අපිට ඒව. දෙවන අන්තර්මෝසමයි ඊසානදික මෝසමයි දෙකෙක්හු විලානේ මහකන්න හැදන්න මහකන්නේ. අපිට වැඩි පොරුම් බලපාන කන්නහ මතකතියාගන්න උදාහරණ කට ගත්තවතේ ව ගව වැඩියම්ම කෙරෙන වපසරය කට ගත්තම. ඩිරුව වැඩියම්ම කරෙෙ වපසරය කට ත්තාම් මහකන්න. මෙන්න මේ කාරණ දෙකටමයි. අනිකුත්බෝග වගේ ඇතේ පොල් රබ රනිතය අමතක කරනවන උදාහරණ හටිගත්තව ේෙම මෙන්න මෙවන් වගේ ආරශ්‍යය කරගන්න නං විශේෂයම කන්න බෝග. වර්ෂාවත් එ මූලික දෙවනින්ර්මෝසමේ වර්ෂාතක ගොවිතන් කටයුතු ආරම්භ කර. පොඩ්ඩක් ගහිල බලමුකෝ ලෝක තත්වය ගැන දැන් ඉන්දියාව ඉතාම ජනප්‍රියයික අපේ දේශපානක්නෝොත් මන්තරයක් වගේ මතුර නෝ මේ දවසල බලන්නක ඉන්දියාව හාල් පිටරට යවන්න නවත් අන්න තීරණය කල්ලා තියෙනවා ඒ අය මේ තීරණය ගන්නේ තමන් වඩා අපනාෑනය සඳහාම සක්සන භාස්මති හාල් ඇර සෙසුවේවා අපනෑනය කරනය එක නවත්තලතියෙන්නේ. තැන් මේක එක්ක බලද්දි මේ ඉන්දියානු මේ තීරණය. ඒගේ තිරනෙට ගොල්ල චර ලින් යන්න. උන්න දෙෙන ඉදිරියේ දහ බල්ලතමයි තිීරණය ගන්න රට ආරසුරක්චිත්තාවේ හැම රටකට වැදගත්. අපේ රටන වගේ මසෝක ද ඉන්දියාව ගත්තොත්ේම ඔබ දන්නවා ඇති ලකයේ වැඩියම්ම සහල් නිෂ්පාදනය කරන. එකැන වීවාගයි වැඩිමසන්නක් ලළබෙන්නේ වැඩිමස්වාර්දන සමස්ථයකට ලබාගන්න චීනය. ඉන්දියාවතමයි දෙවනියට ඉන්න ට සමස්තාසන හැටියට ත්තොත්තේම. දෙවනිියඋනාට නිෂ්පාදනයතින් සහල් අපනෑනයගත්තවොත් තේම ලෝකයේ ඉහෙලිම්ම ඉන්නරට ඉන්දියාව. සමස්ත ගෝලීය අපනෑනෙක් සීයට හතලීක ප්‍රමාණය. සහල් අපනෑනය කරන ඉන්දියාව. තනි ඉන්දියාවට තියෙන ගැටලුවත්තම මේ අවස්ථාවේ මේකට භූදේශපාලි තත්ව ලපානවාසව අපි දන්නවා උක්‍රණයයි රෘුෂයාව අතර තිීම තාමත් මේ ඇත්වෙලා තියෙන දේශපාලනි ගැටලුව සහ ඔවුන්ගේ ඉදිරි දැක්ම. ලින ත්ය ඇතිවීමම් පොට්න දැනටමත් ෝකේ බෝහමයක් රටවල තියෙන දේශවනික විපර්යාය ඇතිවෙලා තියවා දේශගනි පාරයසැන එල්ලිනෝකයන් වෙන කා තත්යක් වනට දේශගනේ කැලමිස් භාවය හුගක්රටවල අපිට දක්නට ලබෙන මෙන්න මේහින් තමයි ඉදාවත් තිරණය කරේ තමන්ගේ රටේ ආහරසු රක්ෂිතාවේ ආරක්ෂා කරගන්නට තමන්ගේරටේ සහල් මිල දුප්පතාට ළඟාකරගත නොහකිතත්වය පත්වීමම වලක් වන්නටත්. ාස්මති නෝන සහල් අප නැනේ කෙම තහන කරන් දෙෙබවාත් හැබේ අප දක්කනනිකන් ඇමරිකාවගේ අටවල් සමහරලාට මේක චෝදනා කරන්න ඉන්දියාව මේ හදන්නේ ලෝකවල්ල හාල් වෙනදොලේ මිල උස්වන්නද කියලා ඇතැම් මිල පිළිබඳා අධ්‍යනය කරන්නා ඇතැම්ය ඒගේ චෝදනකුත් නැව ේද ලෝබ කියදෙ හරි හරි අත්දට මැලුවත්තේ මේ ලඟදමේ දව හහිට කල මත් වාර්තාවක් කියේවාසක. සුගිය වසර දොලහක කාලය තුළ ලෝක වෙලඳ පොලේ සහල්මිල උත්්චම ස්ථානයක ඇවිල යවාක අත්තරම මේගේ ප්‍රත්පමා වෙලා මේ වෙලා ඒ අපිට ඒක අපට දැන්න පටන් අරන්තේන මේක අපි බලපනවා සක දැන් අද අද වගේ තත්යක දැන් ඒ පෙදා මේ පහගේ සමාධකතුේ ඇතිත්ත කලබැගැනයගේ තත්ත්යත්ව ලි නිසිසාආකාරුව නිසි අවස්ථායි පිඩියම් යදේ නැත්තාම් අපේ සහල් නි්පාදනය උදාහරණකට වීතුලින් ලැබෙන සහල් නිෂ්පාදනය අඩුනොත්තේම අපිට අවශ්‍ය කරන සහල් ප්‍රමාය කොහින්හරි ගන්න. අනන කරන්න නේ ඒකට පිම කැටනේ ද ආණ්ඩුව තේරණය කරේ බියරහද නාල් නොදීන්. ඕ එක්තරාවිදයක පක්‍රමයයක්ත්තමයි නමුත් මතකතයාගන්නන්නේ රටේ සහල් නිෂ්පාදනය වැඩිුවෙනකොට නොයකු තතුරු ක්‍රියා මාර්ගවලට ආර්ථිකට බලපානදේවල් කිරීමට ඒ සහල් යොදාකතට වර දක්න. හොම ගරුසරයතු ආර්ශ්ා කරන බෝගයක් වෙලාන තියන්නේ නේදස. තින මුත් එවැනි තත්ත්වයක් තිෙබෙනනට අපිදන්නවා සත්වා අහරසදහ යම් ප්‍රමාණය සහල් පාවිච්චිරනවා. බියර් නි්පාදනය සඳහ යම්ප්‍රමාණය සල් පචකරනතට. අපේ රට ගත්ත එක තීර නැත් තමයි අර ඇති එන්න පුලන් සහල් හිංගිහක් ඇතිීමේ තියෙන සම්භාවිතාවාඩු කරගන්න හැකි තරන්දුරට මේ සහල් අම්ම නුස්ස පරිභෝජිනය සඳහම යොදාගන්න කියනක අමත කරන්න බැයි අනිකුත් කර්මාන්ත විේෂයේ සත්ව නිෂ්පාදනය කියන දේවල් බිඳ වැටෙන අපි නිසියාආකාරුව මේ ජලකළමනා කරණය කරගන්න නැතුව මහකන්නේට පිවසනොත් මෙන්න මේක තමයි හොඳින් දැනගෙන අපි ක්‍රාත්ම කරයුද්දේ. මාචර ර්භය ඉන්දාව කියන අර ඒය අනිත්තාාල් අපනෑය නොකලට, බාස්මතිනම් අපනෑනය කරනයගේ ක කියරවනේ හම කිය ාස්මති ක කියන්නේෙ හොඳ ආදාෑම කලබෙන සහක් න ත්‍රමනේ බාස්මතිය ක කියෙන වගගේ අනිතරටව හැදි නෑය සකතියන පරිස තත්වයයි පංශ තත්ව දයා ැලුවට පස්සේ ඔවු හොඳ වෙළඳපලක් නිර්මාණය කරගන්න බාස්මිති සසාහල්තනීම බ දන් ල්ලන්ත ෙස්මින් රයිස් ේල ති ජස්මින් වර්ගේ හාලුත් හොඳ ලෙඳ පලක් දාදරගෙන යන්දත්. අර ඕම සමාර්තාලෙක ඉහල මට්ටේ වැඩි ආදාෑමක් ලබන වැඩියෙන් වේදන් කල්ලා. කැමති න් ආහාරවා කරන්න කැමිත්තිය නීිතු ච හලා වගේ දෙයක් ඒක උත්සවස්තාවක් සමාහ කට කමතිේ බාස්පති හාලගේ බත්ගන්න නේද නමුත් අන්න එවිනි තත්වයක්න් ඔුන් ගැහර ගත්තේනෑ තමන්ගේෙරට ආර්ථිකයට වාසිදායක වෙන තත්වයන් තියාගෙන තමන්ගේරට සමස් ජනගානයට අවශ්‍ය වන සහල් ප්‍රමාණයේ රට තුල තබාගෙන් ආහර සුරශ්්‍යයත්තාවේ පිළිබඳව තියන කොකසක් සැකත්තින එක නැතිවිනාවරින් ක්‍රියාකරණයතම ඔන්ගේ අවශ්‍යතාව වෙලා තියෙන් අපි තිග ගන්න ඕන පාඩමසු එකක මතතියාග ඕ. අපේ ක්‍රෘෂිකාර්මික කටයුතුවලින්, අපේ වී වගාවඋදාහරණකෑයට අස්වැන්න අඩුවනොත්. අපිට සල්ි තිබුණ දැන්ටපිට තින ගැටලුවත් විදේශ විනිමෙන් සල්ලි තිබුණත් අපිට අවශ්‍යෝන ප්‍රමාණයට සහල් ආනයනය කරගන්නට අවශන කන්න තියෙන තැනක් අපිට නැතිේ. ගැටලුකාරේද. ඒක හිද තමයි මංඟර කල්නුත් කිවේ තුළනාත්මක මේ දිහා බලන්නේ නැත්තා. රටේ ආර්ථිකය තියෙන සෑම කොටසක් කරම් ද දිහාබල්ල අපි අර උඩින් කෙන උඩේ ඉඳම් මේ චිත්‍ර දයා බලන්නකේ රනේද තර සමස්ේ දිහහා බල තීරණ ගන්න අපි උත්සාහ කරමු ඒ උත්සායට ප්‍රතිපත්ති සම්පාද සම්පාදකයාගේ සිට අපි අද කතා කරන්නේ කොච්චකාරම හිද ගොවිී ප්‍රජාවත්. මේ තුළට මේ බෝට්ුවට නගින් ඕනේ එකට එකවන්න නැගල තමයි මේ කටයුත්තේ ඉදිරියට ගෙන යන්න පුළොෝග. පහුගගේ දස් වල අපිට දකින්න හම් වුණ ෘෂ්ණත්වය එහලා ගිහිල්ල තියෙන ප්‍රමාණය. විශෂයම කල්ගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව මේ පිළිබඳ සංඛාලයකන ඉදිරිපත් කලා මට දවස් තුනකට වගේ කලින් එයායගේ තොරතුරු අනුව සැල්සිය සංසක තිස්්නමයයි දසම එකක් දක්වා ඉහලා ගිහිල්ලා තිබුණා උෂ්ණත්වය වව්නිියාව. අන්ුරාධපුරේ සැල්සිය සංසක තිස් හයක් පොලොන්නරුව සැල්සිය සංසක තිස් පාර්ක් වාර්තාවෙලා තියෙන බව පෞග සඳුදා වගේ වෙනකොට කාලගුණ විද්‍යාත් දෙ පාර්ටිමෙන්න්තව කිව්වා සෙල්සිියස් තිස් නමයයි දසම එකක් වව්නියාව. ඉහැල උෂ්ටාක්යක්. මේක කොහොමද අපට බලපාන විශෂම තේ වගාව මෙගේට කොයි වගේ බල පැමද කරන්න. ඇත්තරම මිනිසාගේ ජීවත්වීමට රිසරේතීර අනිකුත් ජීවින්ගේ පැත්වට වගේම කෘෂිකර්මාන්තිරත් බොහොම දක්ුණනිස බලපානවා අසෝක මේ උෂ්නත්ව හෙළයම කියනක ශාක කියන්නේ ප්‍රභා සන්ස්ලේෂණය කරන ගහක් නනේද උෂ්ණත්වය වැඩිුවෙනකොට ශාකත් අපි වගේම ස්‍රසනය කරනයි එකමත කරන්නපා සොසනය කියල කියන්නේ තමන් අර අමාරුවෙන් හදාගත්ත ආහාර නිෂ්පාධනය වැෑ කරනවා සොසනය වෙනේ. එතර පිට බලාපොරත්යන පුළන්දේතමයි අවසාන අසන්නේ අඩුවීමක්න මකද ආහර ගඩාගීමක් වෙන්නේ නෑනනි සොසනය කස ඳහ ෑය කරනවා මේක. කාරර්යා මේක බෝග ධයාගත්තවතයම සතුන්ටත් මේකෙන් වෙන අවාසනාවට තත්වයන් ගොඩක් තියෙන සත්තුත් මිනිස්සුබගේම අධික උෂනත්වය තියෙන අවස්ථාවේ තමන්ගේ නිෂ්පාදනය දැන් කිරිගවේ ගත් ඔහන්ගේ කිරරි නිෂ්පාදනය ඔන්ගේ පැත්ම මේ සේරමුතේ බාධා පපුුණුව මේ උෂ්නත්තය කියන මේක ඩත් වැදත්වසක රාත්‍රය විෂ්නත්තය වලීම. රා්‍ර ශ්ණත්වයේ ඩුවෙන කොට අරමංකිව සංකීර්ණ ක්‍රියාවලිය. ප්‍රභාස්රන්ස්ලේෂණයෙන් දවල් ආහාර නිෂ්පාධනය කල්ලා. රාත්‍රී කාලෙ වැඩිපුරේ ආහාර වැෑවෙන් වනම් සමස්න නිෂ්පාදනයට ඒකෙන් වෙන්න බලවත් පහරක්. මාචරය බුද්ධි ආරම්භේ කාලයක් තිස්සම දශගුණ විපරයාස පිළිබඳව ලෝකෙ විද්වතුන් එක්ක වැඩකන්නවා මේ සම්බදධෙන් ලංකාවේ. ඉදිරිපළේ ඉන්න බුද්ධිම තැක්කැටට ඉතාමත්ම පාසුවෙන් අඳුරුලා දෙන්න පුළුවන්. දේශගුණ විපර් යාසද. මේ එල්ි නෝ තත්වයට ලපාල තියෙන්. ඉතාත් හොඳ ප්‍රශ්යයක් බොහ දෙෙනනා පචල ගන්නවා මේේක එල්ි නෝ කියන්නේ ස්වභාවික සංදධයක්ත්. අසර දහස් ගන්නත්තිසේ පැවැතගෙනව සාමාන්‍යෙන් දැනට විද්‍යාත්මකෝත් අහුරු කරල තිරන තොරතුරවා වසර තුනක් හතක්. අතර කාලාන්තරයක ඇතිවෙන්න පුළුව තත්වයක් එල්ලිනෝ කිය තත්ේ මංගේ ලකු වි්‍යත්ම පහැදිලි රිරීම මෙතැදිි කරන්න කාල වෙලා ගැටුවක් කියද. හැබයි දැන්්නත්තාමත් අපේ විද්‍යාඥෝ ගෝලී වශයෙන් හයාගන්න උත්සාහ කරනවා දේශගුණක විපාර්යාස සහ. එල්ලිනෝ තත්වයන් ඇතිම අතරතියන සම්මන්තාවේ මොකක්ද කියනක. තාම විද්‍යාත්මකෝ පැහැදිලි කරගන්න බැරි වෙලා තියනවා දේශකුණ පරය සෙහිද තමයි මේල්ින තත්වයක් ඇතියන්නේ කලා. හැබැයි එක දෙයක් ඉතා පැහැදිලි. එල් නෝ තත්වයක් උදාවනුවට ගෝලිය ෂනත්වය ඉහළේ අත් තමයි බොෝ වෙලාට දකින්න ලැිලා තියන්න. අපි දන්නවඕන දේශකනනි පරය අසලත්වයන්න මේ ගෝලියය උෂණත්්‍ය හහිලායාබන අන්නේ උෂ්නත්වය ඉහළයාට තවත් දායකත්වත් සපේවා මේ එල්ලිනෝ තත්වයන්තුනි. එතුවට. එනි සම්බන්තාව ඇත්තින් බට එ නිනූ තත්වයන් ඇතිවෙන්නේ දේශගුණක පරයස හිඳමයි කියලා තාමත් විද්‍යාත්ම කෝත හප කරල නෑ වලේ ගොවින් ියුද් ගෝෂණය ගොඩක් දැක් ඒ එක්කම දකුණේ කුඩා තේවවහිමියෝ තමන්ගේ ගැටලුව කියන්න පටන් අරගෙන තියෙනවා දැන්. මෙය තසීරු තනකටයයිද. අසිර තැනකට යනවාසෝක එක එක හොම අකමැත්තෙන් වෝ කියන සිද්ධන ොකද ස්වභායක සිදුවන සංසිද්ධීෙන් අපිට පාලනය කරග නමාරණ මේ මහතේ කෙනෙකොට තර්රන පුළන් මේ පසුගගේ දශක ගන්නාවත් තිෙස කරපු වැදිල ප්‍රතිඵලයයක් තමයි මේ කිය නමුත්තේ ප්‍රතිඵලය ඇති වෙලා තියෙන්නේ මේ මොතේ එතුකට අපිට ඔවුන්ට අවශ්‍ය කරනය තාක්ෂණය ලබාදීලා අද බොහොමයක් වෙනවට කතා කරන වාසෝක තේවගේ වගාවල අපි අපි වාරිජල සම්පාධනය ශුද්‍ර වාීජර සම්පාධනය තිය විදරටයුතු කරම ෙලා දිරට. තාක්ෂණයන් ඔස්සේ තේවකගට ලබිෙන බලපෑ අඩ කරන්න නොනි මොද තෙකීල කියන්නේ අපි දන්නවා දල් න්න පටන්ගත්තර පස්සේ සෑම දවස් හතකට නමකට සරෑබ දළු වැඩිෙන දල්ල කඩලයිවත් කරනවා. ශාකයට එක බරපතර පිරිිණයක් ඇතිකරනුදයක් නමුත් ඒවාගේම ශාකයේ අවශ්‍ය කරන නි්පාතිනය කරන්න විශේෂයම වයව කොටස්සරල් නි්පාදිනය කරන්න පුළුවන්තන්තුළට ජලය ස පෝෂක රාගන්න බලවා. ජලය මදි වුණොත් පෝෂ ගුරා ගැීමත් ඒ කත් එක්කම බාධ පමුණණ දෙයක් වෙනවා. සමස්ත නිෂ්පාධනය අවමීම ගෙන මීට ඩවාමුතය ටවාට ඇතු විස්තර කරන්න ඕන්න ඒ තමයි වෙන්න පුළන් අහිකර බලපෑන් මාචාර බද්ධ ර්ම තාත්ම හොඳ පැලිකරීම කරමකද වෙලා තියෙන දේ වෙන්න ඉඩ තියන දේ අපි කරන්න ඕනදේ මේ එල්ලි නෝ තත්ත්වයත් එක්ක කාලගුණ දේශගුණ අභියෝග හමුවේ අපි මොනවද කරන්න ඕන විශේෂයම? අපි මොනවා ගැනද අවධාන යොම් කරන්න ඕනන් කියලා. බොහමිනු තුතියි අද ප්‍රතිකර සංවා ෙ ොම ස තියසක.